සදහවතුනි දම්සක් නදෙන් පින්සිත නිවාසෝපත් කරන ජාතේ පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිතව පින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව දේශනාව බෞද්ධ රූපවාහිනියේ විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස ව්‍යාකරෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ පින්වත්නි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට පටිගත කරන බේතුම් මුදේශනා වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පරවහැර චන්දරතන පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමු වෙන් සාදු නාදනන්වා නමස්කාර පූරකෝ පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනි සාදු 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 පින්වත්නි අද දේශනා වෙනුවෙන් දායකත්ව ලබාතේ කටයුතු කරනවා ප්‍රංශේ පදිංචි රොෂෙල් පෙරේරා මහත්මියගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාදයේ පිණිසත් මේ දේශනා වෙනුවෙන් ඒ පින්වත් පිරිස දායකත්ව ලබාතේ කටයුතු කරනවා එහෙමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට බේතුම් මුදේශනා මෙහෙවන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝහං බෝධයිසාමි මුත්තෝහං මොත්තයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බයාති කාරුණික පින්වතුනි අද මේ සූදානම් වෙන්නේ ඉතාමත්ම වැදගත් කටයුත්තක් සිදු කරන්නට රොෂෙල් පෙරේරා මහත්මියගේ ආරාධනයෙන් බෞද්ධ නාලිකාව සඳහා ධර්මදේශනයක් පටිගත කිරීම මෙවැනි ධර්මදේශනයක් ප්‍රංශයේ පවත්වන පළවෙනි අවස්ථාව බෞද්ධ නාලිකාව සඳහා මොකද බෞද්ධ නාලිකාවේ අපේ හාමුදුරන් වහන්සේලා ඒ කවුරුද දන්නවා බෞද්ධ බහන් නාලිකාව කියන එක මුළු ලෝකයේම සිටින බෞද්ධයන්ට ධර්ම ශ්‍රවණය සඳහා ආරම්භ කරපු නාලිකාවක් ඉතින් ඒ නාලිකාවේ නිර්මාතෘ අපේ දරණාගම කුසලධම්ම හාමුදුරන් වහන්සේ මේ විහාරස්ථානයේ විවෘත කරන වෙලාවේ අස්ගිරි මහානායක හාමුදුරන් වහන්සේ සමග 2014 වසරේ ප්‍රංශයට පැමිණලා ඉසිල් දිනාට මතක ඇති. ඉතින් ඒක ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ වගේම ඒ හාමුදුරන් වහන්සේලා අපිට ඉතාමත් උපදව හිතවත් ධර්මයේ වෙනුවෙන් අපි කටයුතු කරන පිළිස හැටියට ඉතාමත්ම ලබඳියාවක් අප අතර තිබුණා. ඉතින් උන්වහන්සේ හදිසියේ අපවත් උනත් ඒ උන්වහන්සේ ආරම්භ කරපු බෞද්ධ නාලිකාව තුළින් අදත් ලොව
පුරාම වාසය කරන බෞද්ධයන්ට ඒ වගේම අපේ ලංකාවේ අපේ දිමෞපියන්ට ඒ වගේම වයස්ගත බොහෝ දෙනාට ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. සමහර ගෙවල් වල උදේ ඉඳන් හවස වෙනකම්ම බෞද්ධ නාලිකාව තමයි දාලා තියෙන්නේ. දිනේක නිසා බෞද්ධ නාලිකාව ආරම්භ කිරීම ඉතාමත්ම වටිනා ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. ඉතින් මේ අවස්ථාවේ කාරණා කීපයක් ප්‍රකාශ කරන්නට ඕන. විශේෂයෙන්ම මම ට්‍රාන්ස්ලේට් පැවෙන්නලා දැන් මේ අවුරුද්දට වසර 40ක් වෙනවා. මේ වසර 40ක කාලය ඇතුළත අපි පැවිදි බවට පත් වෙනකොට නැත්නම් මම පැවිදි බවට පත් වෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේ කඳුකොපුණේ ධම්මාවතනායක හාමුදුරුවෝ මම ඉදිරියට ඉහිලෙක් ඇවිල්ලා මම පැවිදි කරනවා. නමුත් අපි චිරාගත ක්‍රමය අනුව අපි අධ්‍යාපනය හදාරනවා. ගොඩාක් දේ ඉගෙන ගන්න කටපාඩමින් පාලි සංස්කෘත බුදු දහම අපි ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රාචීන අධ්‍යාපනය වෙනුවෙන් තමයි අපි ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මූල් සූත්‍ර 10 ඉගෙන ගන්න. නමුත් ඒවත් අපි අවබෝධයෙන් නෙවෙයි විභාගයටයි ඒව ඉගෙන ගත්තේ. නමුත් ඒ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ප්‍රංශයට පැමුණායින් පස්සේ මම ආශ්‍රය කරපු බොහෝ ප්‍රංශ ජාතිකයෝ ඒ වගේම බුදු දහම ගැන උනන්දුව දක්වන ප්‍රංශ ජාතිකයෝ මේ බුදු දහම ගැන නිතරම මගෙන් අහනවා. මොකද මම ප්‍රංශයට ඇවිල්ලා හැමතැනම ගියේ මේ සිවුරෙන් දෙවුරුවාල. ඉතින් ඒ කාලේ සිවුර දාන යනකොට බොහෝ අය අපිට කෑ ගහනවා. බොහෝ අය කතා කරන්නේ සමහර විට හරි රාමා හරි ක්‍රිෂ්ණා කියලා. ඉතින් නමුත් ඒ සිවුරු දේවල් මැද එතකොට ඒ කාලේ මේ සිවුර පුරුදු වෙලා නැහැ 1981 82 වසරේ. ඉතින් ඒ කාලේ ඒ විදියට මේ සිවුර ඇඳගෙන මම හැමතැනම ගියා. ඉතින් බොහෝ අය හම්බ වෙන අය අතරමඟදී මම කවුද කියලා අහනවා, නැත්නම් බෞද්ධ භික්ෂුවක්ද කියලා අහන අය ඉන්නව අතරින් පතරේ. ඉතින් සමහර විට මම මේ අයට මම දන්න ආකාරයට ප්‍රංශත් ටිකක් ගිනගෙන තිබුණානේ, මම දන්න ආකාරයට දාම් කරුණු කියා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයේදී මට ගොඩාක් ගුරුවරු, ඒ කියන්නේ මම මහාන කරපු ගුරුවරු නෙවෙයි, මට ඒ කාලේ ප්‍රංශයේදී හමු වෙච්ච ගුරුවරු හිටියා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ 1982 වසරේ 1982 වසරේ ප්‍රංශයට වැඩම කරනවා. උන්වහන්සේ වැඩම කරන්නේ ප්‍රංශ ජාතිකයන්ගේ ආරාධනාවට. ඉතින් ඒ අවස්ථාවට මම ගිහිල්ලා සහභාගී වුණාම ඒ සියලු දෙනාම ප්‍රංශ ජාතිකයෝ මේ බණ අහන්නේ. ඉතින් මම ඒ අයගෙන් අහනවා, නැත්තම් කල්පනා කරනවා මෙච්චර මේ අය මේ බුදුදහමට ඇයි උනන්දු කියන එක. මෙච්චර බුදුදහම හොයාගෙන ඉන්නේ ඇයි කියන එක. ඉතින් අපටත් මේ බුදුදහමේ වටිනාකම තේරෙන්නේ මේ ප්‍රංශයට ඇවිල්ලා මේ බුදුදහම උප්පත්තියෙන් බෞද්ධ නොවෙච්ච අය මේ බුදුදහම හොයාගෙන එන්නේ ඇයි කියන එක. ඉතින් බලංගොඩ මහානායක හාමුදුරන් වහන්සේ එදා ඒ ප්‍රංශ ජාතික බෞද්ධයන්ගේ ආරාධනෙන් සති දෙකක් ධර්මයේ දේශනා කළා. ඊට පසුව මම මගේ ආරාධනෙන් උන්වහන්සේ නැවතත් ප්‍රංශයට එනවා 1985 වසරේ. ඊට පස්සේ නැවතත් ප්‍රංශයට එනවා අපේ ආරාධනෙන් මේ විහාරස්ථානය විවෘත කරන්න 1989 සැප්තැම්බර් මාසේ. ඉතින් අපට ලොකු වාග්යක් බලංගොඩ මහානායක හාමුදුරුවෝ වගේ ගුණවත් උතුමාණන් වහන්සේ කෙනෙක් ගුරුවරයෙක් හැටියට ඇසුරු කරන්නට ලැබීම. ඉතින් අපි උන්වහන්සේගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. සමහර විට උන්වහන්සේ අපිට උගන්වන රැය දෙක විතර වෙනවා. අපි හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාම උන්වහන්සේ මාස 3ක් වැඩ හිටියා.
ඉතින් ඒ උන්වහන්සේ මගේ ගුරුවරයෙක් හැටියට මම සලකන්නේ. ඒ වගේම ඊට වඩා අනිත් පැත්තෙන් ප්‍රංශ ජාතිකයන්ගේ දේවල් වල ආරාධනා වලට ගියාම බුදුදහම ගැන කියා දෙන්න තරම් ශක්තියක් නැහැ. ඉතින් මම බොහෝ විට වල්කොරණාලහාරගේ පොත තියෙනවා What the Buddha Taught කියලා. ඒ පොත උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වේ. ඒක ප්‍රංශ භාෂාවට පරිවර්තනය වෙනවා 1961 පළවෙනි මුද්‍රණය හැටියට පිට වෙනවා. ඉතින් ඒ පොත මම අරගෙන යනවා කොහේ ගියත්. මොකද මට විස්තර ගන්න පුළුවන් නැති වෙනකොට මම මේ මේ කියලා පෙන්නනවා මේකයි මේ කාරණයට උත්තරේ කියලා. ඉතින් ඒ අය ඒ විදිහට ඒ කාරණා මගෙන් ඉගෙනගත් අවස්ථා තිබෙනවා. අදත් ඒ අය කියනවා දැන් අපේ සංවිධානයේ උපසභාපති හැටියට හිටපු තාමත් ඉන්නවා. දැන් අවුරුදු 100ක් මේ අවුරුද්දට එතුමිය තාමත් ඒ කරුණ මට කියනවා මට පොත්ින් උගන්වපු හැටි මම ප්‍රශ්නයක් ඒවා මට පෙන්වලා දීපු හැටි කියලා. ඉතින් ඒ විදිහට තමයි අපි ධර්මය උගන්වන්න පුරුදු වෙන්නේ. අනිත් එක වල්පොරණවල් හාමුදුරුවෝ කියන්නේ පුදුම සම්පතක් අපේ ලෝකෙට. උන්වහන්සේ ලියපු ඒ ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු පොත ප්‍රංශ භාෂාවට පරිවර්තනය වෙනවා. ඒ වගේම භාෂා 16කට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ පොත මේ මෙතනත් තියෙනවා කියලා සිංහල භාෂාවෙන් තියෙනවා. සිංහල භාෂාවෙන් මම හිතේ ඒ පොත ඇති අපට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට යොමු වෙන. ඒ පොතේ තියෙන කරුණ ටික හොඳට ඕම ඇති. මොකද ඒ වගේ පොතක් මම හිතන්නේ මේ ලියවිලා නැහැ. ඉතින් වල්පොල් රාහුල් හාමුදුරුව මගේ තව ගුරුරේ කැණිට මම සලකන්නේ උන්වහන්සේ ගැන අපිට ලංකාවේ ඉන්න කාලේ තිබුණේ අමුතුම අදහසක්. මොකද අපි කාටවත් කිට්ටු වෙන්න බැරි කෙනෙක් කියලා. නමුත් උන්වහන්සේ මෙහි විහාරස්ථානයට වඩිනවා 1992 වසරේ. 92 වසරේ මේ විහාරස්ථානයේ දවස් 8ක් වැඩ සිටින උන්වහන්සේ අගෝස්තු මාසේ ඒ කාලය තුල උන්වහන්සේගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. මම අහනවා ඒ හාමුදුරන්ගෙන් මේ වැනි පොතක් ලියන්න හාමුදුරන් වහන්සේට කොහොමද අදහස ඇති වුණේ කියලා. රාහුල හාමුදුරු කියනවා මමවත් දන්නේ නැහැ මෙච්චර හොඳ පොතක් මම ලිව්වයි කියලා. නමුත් ඒ උන්වහන්සේට ආරාධනය හම්බුනේ ගුඩ්ලුක් කියන එංගලන්තේ ඉංග්‍රීසි ජාතික මහත්තයෙකුගෙන්. ඉතින් මුලදී හාමුදුරු කැමති වෙලා නැහැ. නමුත් කොහොම හරි ප්‍රංශයේ අවුරුදු 25ක් වැඩ හිටියා. ඒ කාලය ඇතුළත උන්වහන්සේ ඒ පොත ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වා. ඊට පස්සේ ඒක ප්‍රංශ භාෂාවට පරිවර්තන වුණාම දැන් අද මිලියනකට වඩා ඒ පොත මේ රටේ අලෙවි වෙලා තිබෙනවා. ඉතින් අපි කාට හරි බුද්ධාගම ගැන නියම ආකාරයෙන් අවබෝධයක් ඇති කර ගන්නට කවුරුත් කියන්නේ ලොන්සැන්ජි මුන්දි බුද්ධ කියන පොත කියවන්නට කියලා. ඉතින් එනිසා වල්පොර රාවුල හාමුදුරුව උන්වහන්සේ මෙහෙට ඇවිල්ලා උන්වහන්සේ කියපු හැම තැනකම මම උන්වහන්සේ එක්කගෙන ගියා යන්ට අවශ්‍ය තැන්වලට. උන්වහන්සේට මෙහෙ ගොඩාක් මිනිස්සු ආධාර කරලා ඇවිල්ලා. නමුත් ඒක සත්‍යයක්වත් උන්වහන්සේ ගත්තේ නැහැ. උන්වහන්සේ කියන්නේ මේවා ත්‍රිවිධ රත්නයට හම් වෙච්ච මුදල්. ඒක නිසා ඒක ත්‍රිවිධ රත්නය වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියලා මේ පොඩි හාමුදුරන් වහන්සේලාගේ ගිනුම් වලට ඉගෙන ගැනීම කටයුතු සඳහා ඒව පරිත්‍යාග කළා. ඉතින් ඒ වගේ විදිහට ඒ උන්වහන්සේ වැඩ කළේ එවැනි උතුම් කෙනෙක් ඇසුරු කරන්න ලැබීම අපි ලොකු වාසනාවක් කොට මම සලකනවා. ඉතින් ඒ වගේම ඊට පස්සේ උන්වහන්සේ තව අවුරුදු දෙකකින් ආයෙන ප්‍රංශයට එතකොට එන්නේ රෝද කුටුවෙන්. එතකොට වයසයි. ඉතින් ඒ උන්වහන්සේගේ කතා උන්වහන්සේ කරපු දේශන අන්තර්ජාලයේ තිබෙනවා. මේ ඇයට සමහර විට ඒවා අහන්නට පුළුවන් අන්තර්ජාලය හරහා. නමුත් සමහර අවස්ථාවල උන්වහන්සේ ලියපු එක පොතක මම උන්වහන්සේගෙන් අහනවා මෙහි ඉන්න කාලේ. එක පොතක තියෙන උන්වහන්සේගේ මේ සත්‍යෝදී කියලා පොතක් තියෙනවා. ඒ පොතේ ඒ කරුණු තියෙන සමහර කරුණු. ඉතින් උන්වහන්සේ ගොඩක් දුරට ඒ සම්ප්‍රදායන් වලට උන්වහන්සේ එකඟ වෙන්නේ නැහැ. මොකද මේ සම්ප්‍රදායම අපි අනුගමනය කරන්න එපා කියලා උන්වහන්සේ බොහෝ විට කියන්නේ. මොකද විමසීමෙන් බලන්න. විමර්ශ කියන ගුණය බුදුරජාණන් වහන්සේ උගන්වලා තිබුණා. ඒ නිසා හැම දෙයක්ම විමසීමෙන් බලලා
තමන්ට මේක ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න. එතකොට තමයි ඒයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා උන්වහන්සේ අපට පෙන්වා වදාරපු අවස්ථා අනන්තවත් තිබෙනවා. ඉතින් ඒක අර කටයුතු ගැන කරුණු කාරණා ගැන දැනගන්න ඕන නම් සත්‍යෝදය කියන පොත කියෙවම ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ දෙනවම මම මගේ ගුරුවරු හැටියට සලකනවා. අනිත් පැත්තෙන් අපේ රේණුකානි චන්ද විමල මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ මේ රටට වැඩලා නැහැ. නමුත් ලංකාවට ගියාම මම උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගේ පොත්පත් ගැන ඉතින් බොහෝ කරුණු සාකච්ඡා කළා. උන්වහන්සේත් අපේ ගුරුවරයෙක් හැටියට අපි සලකනවා. ඉතින් ඒ තුන්නම ඇරුණම ඇමරිකාවෙ ඉන්න අද ලෝකයට ධර්මයේ බෙදා දීම සඳහා මහා විශාල සේවයක් කරන හේනේපොළ ගුණරත්න හාමුදුරුවෝ අහලත් මේ සෑම දෙනාම හිතන්නේ හේනේපොළ ගුණරත්න හාමුදුරුවෝ උන්වහන්සේ ලියු පොතක් තියෙනවා ෆ්‍රෙන්ච් වලින් මේ ෆ්‍රාන්ස් භාෂාවට අපි පරිවර්තනය කරේ මේ අපේ දායක සභාවේ මහත්මයේ ජිබේ ഘോഷී කියන මහත්මයා මෙඩිටේෂන් ඉන් ප්ලේන් ඉංග්‍රීසි කියන පොත මෙඩිටේව් කොචිදියන් කියලා ඒ පොතත් මෙහෙ මිලියනයකට වඩා අලි වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් අය ප්‍රිය කරන පොතක්. ඒ වගේම උන්වහන්සේගේ පොත් හතක් විතර පරිවර්තනය කර තිනවා ප්‍රංශ භාෂාවට අපේ බෞද්ධ සංවිධානයේ ජිබේ ഘോഷී කියන මහත්මයා තමයි මේ පොත් ට්‍රාන්ස්ලේෂන් කරේ නැත්නම් පරිවර්තනය කළේ. ඉතින් ඒවා මෙහෙ පොත් සාපුවල ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේත් මම සලකන්නේ මම එහෙ ගිහිල්ලා ඇමරිකාවේ ගිහිල්ලා භාවනා ඉගෙන ගත්තා වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ. ඒකේ සියලුම යුරෝපීය ජාති කියන්නේ නැත්නම් අනිකුත් රටවල් වලයි තමයි ඉන්නේ. ඉතින් මේ උන්වහන්සේ ගුරුවරම කැපවීමෙන් ධර්මය උගන්වපු කෙනෙක්. උන්වහන්සේ ගැන දැනගන්නට ඕන නම් කරුණු හරියට අය සමහර විට දන්නොත් ඇති තුම්පණෙන් ඇමරිකාවට කියලා පොතක් තියෙනවා. ඒක කියවනම් උන්වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳින් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට උන්වහන්සේලා මගේ ගුරුවරු හැටියටයි මම සලකන්නේ. ඉතින් ඒ විදිහට ගුරුවරු හැටියට සලකන්න මම වටපිටාව සදාගත්තේ මොකද මේ ප්‍රංශයට ඇවිල්ලා බුදුදහම ඉගැන්වීමේ කටයුතු වලට අපිට පදනමක් තිබුණේ නැහැ. පදනමක් වැරළ තිබුණේ නැහැ. ඉතින් ඔය පොතපත ඇසුරෙන් තමයි අපි බුදුදහම මෙහි ප්‍රංශ ජාති ගැන උගන්වන්නට අපි පදනම සකස් කරගත්තේ. ඉතින් අද අපට බොහෝ කාරණා බුදුදහමේ ප්‍රංශ ජාතිකයන්ට ප්‍රංශ භාෂාවෙන් කියලා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ දවස්වල මේ විහාරස්ථානේ හැම මාසිකම භාවනා පන්තියක් පැවැත්වෙන හැම සෙනසුරාදාම භාවනා පන්ති තියෙනවා. නමුත් මේ හැම මාසිකම පවත්වන විශේෂ භාවනා පන්තිය පවත්වන්නේ ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. ඒ කියන්නේ ෆිලොසොෆර් කෙනෙක් තමයි මේ භාවනා පන්තිය පවත්වන්නේ. ඕන කෙනෙකුට ඇවිත් සහභාගී වෙන්නට පුළුවන්. හැම මාසෙකම වරක් තිබෙනවා. එතුමා ඉතින් මේ ස්ථානය හොයාගෙන ඇවිල්ලා එතුමා ලංකාවට ගිහිල්ලා තමයි බුද්ධාව හරියට හොයාගත්තේ. ඉස්සෙල්ලා මේ රටේ එයා ගායකයෙක්, ඒ වගේම වාදකයෙක්. ඊට පස්සේ කතෝලික පල්ලියේ කතෝලික පූජකවරයෙක් හැටියට හිටියා. ඊට පස්සේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ ආශ්‍රමවල Hindu පූජකයෙක් හැටියට ජීවත් වුණා. ඊට පස්සේ ලංකාවට ගිහිල්ලා බුදුදහම හොයාගෙන යනකොට පොතපත කියවලා දැනුම තියෙනවා. නමුත් මේක තව තව හොයාගෙන යනකොට නුවර නිලමේ භාවනා මධ්‍යස්ථානයේ ඒ උගන්වන තැනින් තමයි බුදුදහම ඉගෙන ගන්නෙ. ඒ පොත් පරිශීලනය කළා. ඉතින් මෙහෙට ඇවිල්ලා මාත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන එතුමා දැන් පොත්පත් ලියලා තිබෙනවා. මෙහි විපස්සනා භාවනා ගැන ලියලා තිනම් බොහොම පුදුම දැනුමක් තිබෙනවා භාවනාව ගැන. ඒ වගේම ධර්ම කරුණු ගැන පුදුම දැනුමක් තිබෙනවා. ඉතින් අපි එයාගේ දේශන කරන අපි මෙතන වාඩි වෙලා ඒ දේශන වලට සහාය කන් දෙනවා. ඉතින් එවැනි කෙනෙකුගේ කෙනෙකුට ධර්මය බෙදා හරින්නට දැන් අද එතුමා වැඩ කරන්නේ පැරිස් මේ නගර සභාවේ පාරවල් නම් කරන්න එයා තමයි. ඉතින් ඒ තත්ත්වයේ ඉන්න කෙනෙක්. නමුත් දැන් එයා මහාන වෙන්න ඕන කියලා මේ යෝජනා කරලා තිබුණා. නමුත් මම කිව්වේ මහාන වෙන්නම අවශ්‍ය නැහැ. බුදුදහම තේරුම් ගන්න ඒක නිසා තව කාලයක් කල්පනා කරලා බලලා ඒක තීරණය කරන්න කියලා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට බුදුදහම කියන්නේ අපට ලැබිච්ච සම්පතක්.
මේ සම්පතේ වටිනාකම බොහෝ දිනාට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැත් නිසා තමයි අද ඒ සම්පත අවුරුදු 2000 ගණනක් තිස්සේ රැකගෙන ආපු අපේ මව්බිම් භූමියේදීවත් ඒ සම්පත රැකගන්නට බොහෝ දෙනා ඉදිරිපත් වෙන්නේ නැතුව විවිධ අන්දමේ කතිකාවන් ඇති කරගෙන කටයුතු කරන්නේ. ඉතින් කනගාටුයි ඒ කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ චින්තන නිදහස ඉහලින්ම අගය කරපු දර්ශනයක්. බුදුරජාණන් වහන්සේගේ චින්තන නිදහස නිසා තමයි මේ මිනිස්සු හොයාගෙන ඉන්නේ. මේකේ විශ්වාසය හා භක්තිය මත පදනම් වෙච්ච එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඇවිල්ලා බලන්න එහි පස්සිකෝ. ඒක නිසා මේක විශ්වාස කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරන්නේ නැහැ. මේ සඳහා අපි කවුරුත් දන්න දේශනාවක් තිබෙනවා. මේ කවුරු අහලා ඇති අපේ පින්නතුන් කාලාම සූත්‍ර දේශනාව. ඒක මුළු යුරෝපයේටම විතරක් නෙමෙයි බුදුදහම හොයන කොහේ අයටත් ඉතාමත්ම වැදගත් දේශනාවක් තමයි කාලාම සූත්‍රයේ දේශනාව. ඉතින් කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියන්නේ මොකද කේසපුත්ත ගමට බුදුහාමුදුරුවෝ වැඩම කරපු අවස්ථාවේ ඒ කේසපුත්ත ගමේදී උන්වහන්සේට කාලාම කියන ගමේ වැසියන් උන්වහන්සේ හොයාගෙන එනවා. උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා, නැත්නම් උන්වහන්සේට විස්තර කළ දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපේ ප්‍රදේශයට හැමදාම ශාස්ත්‍රවරු වෙනවා. මොකද ඉන්දියාවේ ආගම් 1000 ගණනක් තියෙනවනේ. ඉතින් අපේ ප්‍රදේශයට හැමදාම වගේ එක එක ශාස්ත්‍රවරු ඇවිල්ලා එක එක දේශනාවන් පවත්වනවා. අද එන්නේ කෙනා කියන දේශනාව නෙමෙයි, හෙට එන්නේ කෙනා කියන්නේ. ඉතින් මේවා අහලා අපි බලවත් වික්ෂිප්ත භාවයට පත් වෙලා, මොකද අපිට හිතා ගන්න බෑ මොකද්ද ඇත්ත මොකද්ද බොරුව. ඒ නිසා අපිට මහා ප්‍රහේලිකාවක්. ඒ නිසා අපට සත්‍ය පැහැදිලි කළ දෙන්න කියලා බුදුහාමුදුරන් වහන්සේගෙන් ඉල්ලනවා මේ කාලාම පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාලාමේනි ඔබට සැකය ඇති වෙලා තිබෙන්නේ සැකය ඇතිවිය යුතුම ස්ථානයක. මොකද ඔබ ගොඩාක් විවිධ දේශනාවන්ට යොමු වෙලා නැත්තම් එක එක දේශනාවන් වලට යොමු වෙලා මේක හරිද මේක නිවැරදිද කියලා තෝරා ගන්නට බැරි ප්‍රහේලිකා තත්වයෙන් ඉන්නකොට ඔබට මම ඒ සඳහා යම් කිසි මඟ පෙන්වීමක් සිදු කරන්න. කොහෙන් හරි ආරංචියෙන් කට කතාවෙන් ආවයි කියලා කිසි දෙයක් පිළිගන්නට එපා. ඒ වගේම පරම්පරාවෙන් ආපු දෙයක් තියෙනවා නම් අපේ පරම්පරාවෙන් මේක ඇවිල්ලා තියෙනවා කියලා කල්පනා කරලා මේක පිළිගන්නට එපා. ඒ වගේම මේක මේ විදියයි කියලා යම්කිසි සම්මතයක් තිබෙන නිසා එහෙම කියලාවත් පිළිගන්නට එපා. ඒ වගේම දැන් පිටක පොත්වල පොත්පත්වල ලියලා තියෙනවා කියලා මේක පිළිගන්නට එපා. ඒ වගේම න්‍යාය හේතුවෙන් යම්කිසි නීතියකට ගැළපෙනවායි කියලා ඒක පිළිගන්නට එපා. ඒ වගේම තර්කයකට ගෝචර වෙනවායි කියලාවත් ඒවා පිළිගන්නට එපා. ඒ වගේම මේ කාරණේ යහපත්ය කියලා ඔබට හැඟෙනවායි කියලා හිතාගෙන එහෙම පිළිගන්නත් එපා. ඒ වගේම යම්කිසි අපේ දෘෂ්ටියට නැත්නම් අපි අතර පැවති දෘෂ්ටියට එකඟයි කියලා මේක පිළිගන්නට එපා. ඒ වගේම මේ තැනත්තා ඉතාම සුදුසු කෙනෙක්. ඒ නිසා මෙයාගේ සමහර විට විවිධ චර්යාවන් හොඳයි කියලා පිළිගන්නත් එපා. ඒ වගේම මේ මගේ ගුරුවරයයි කියලා ඒත් පිළිගන්නට එපා. ඉතින් ඔය විදිහට කියලා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි දෙයක් තමන්ට කවුරු හරි කිව්වොත් ඒක පරීක්ෂා කරලා බලන්න. ඒක පරීක්ෂා කරලා බලන්න කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්වුම් කරනවා. රන්කරුවෙක් රත්තරන් කැබැල්ලක් හොඳ රත්තරන්ද නැත්නම් හොඳ රත්තරන් නෙවෙයිද කියලා බලන්න. ඒක ගිනියම් කරලා මිටියෙන් තලලා ඒ විදියට පරීක්ෂා කරලා
सिद्ध करना वागे मगे नत्तम यम किसी दिया को अहम कान देना ना नत्तम मगे दार में हरी मम्मे देश ना करन दे हरी मां की वाई की ला पिली गाने टेपा एक परीक्षा कर ला बाला मेरे को होंदा ना मेरे को तमाम की अध्यात्म के दिन वोटे गैले पिना एकल तमाम हितने वाला अन्य ये अवस्था आवे पिली गाने नत्तम अत्तर ला दान किसी में प्रश्न या क्या यदि मैं भी दिए टे लोग की कुहेवात आगमक उगान को तना कुहेवात नहीं एक यानी भू आगम देवागम तिबेन्ने ये देवागम बल देवियाँ की कुदे एक तमाय एक एक टू प्रश्न कराने काट वात आई थी अपने इनसा अन्य एक तमाय भू विटे अनित आगम बलिंग उगान नहीं ना आगम को इतिहासे मधुर जानन वहाँ से विप्लवक सिद्ध कर्मिन में कालाम सूत्र देशनाम देशना करा यदि में कालाम सूत्रे दुटुआ में कालाम सूत्रे कर्म कारण देखकर में अपेटे खुद में हित नवा उद्रजान अनुहान से एक काले अनुहान से सार आसान के काल प्रलक्ष्य अक्तिसि पार विताद हम पूर्वपु के ने उद्रजान अनुहान से अनुहान से आवृत कर का सत्य अनुहान से किसी के ने कुटे बलिंग पावरान टे उत्साह कलेने अनुहान से किवे मेक होयला बलला मेक ऐविला बलला मेक होदनां पिलिगान्ने नत्तम अत्तरवदा इदिन एक कालाम सूत्रेदी उद्रजान अनुहान से देशना कर इदिन मे विदियट කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ක්‍රමය සියලු පැත්තකින්ම හැම පැත්තකින්ම බුද්ධිමතුන්ට විශේෂ වෙච්ච ක්‍රමයක් අනුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අනිත් පැත්තෙන් උන්වහන්සේ අද මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට විවිධ අන්දමින් දකින්නට ලැබෙනවා විවිධ ආගමික කොටාෂ අතර විවිධ ප්‍රශ්න. ඒ වගේම එක එක කෙනා අතර විවිධ उदाहरणी एक अवस्था उन्वहांसे चार चारिकाट उन्वहांसे रात्रि एलबुनाम ए तमंग श्रावक समग रात्रि गतकरानट स्थाने कट स्थाने तवत् शास्त्रोरे शास्त्रोरे शिष्य पीड़ित समग इला नत्र विलातिबेन्दिन रात्रि मे दिगोल्लुम एक स्थाने कुटस देख वासे करन इदिन දෘජානන් වහන්සේ ශ්‍රාවකයෝ රාත්‍රි පොඩක් එළියට බහැලා ඇවිදිනකොට අර අනිත් ශාස්ත්‍රවරයා තමන්ගේ ශිෂ්‍යයන්ට බුදුරජාණන් වහන්සේ වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකිනු උන්වහන්සේගේ ධර්මයක් විවේචනය කරමින් දේශනයක් කරනවා. ඉතින් මේ ශ්‍රාවකයෝ ඒක පොඩක් අහම්කම් දීලා ඊට පස්සේ නැවතත් තමන්ගේ නිවහනට ගිහිල්ලා රාත්‍රි ගත කළා. උදේ පාන්දර එළියුණායින් පස්සේ रात्रि अतिवेच सिद्धुवीम अनित हामदुर अनित तमंगे तवत सहोदर हिमयुर समग कथा करन पड़ा इति बुद्ध जानन वहांसे इतिन टाइम ले हुआ कि मे मोन कथा ओकद सिरु दिना नियली सिटी केला अहुवाम बुद्ध जानन वहांसे ए आय सिरु दे सलकल सिद्धनो ये रात्रि मे स्थाने अरानिकुत සාස්ත්‍රෝයන් වහන්සේ ආශිෂ්‍ය පිරිස අතර සංවාදයක් ඇති වුණා. ඒ සංවාදයේදී බුදුරජාණන් වහන්සේ අය විවේච තදින් බුදුරජාණන් වහන්සේව විවේචනය කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවේචනය කළා. ඒ වගේම සංඝයා විවේචනය කළා. ඒ අතරතුර ඒ සංඝේ ඒ සාස්ත්‍රෝයයාගේ ඒ ශිෂ්‍යයන් අතර බොහෝ අය ඒ කරන විවේචනයට විරුද්ධව කතා කළා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර දෙය තමයි තාමත් වටින්නේ. උන්වහන්සේ කියනවා ශාස්ත්‍රවරයෙක් හැටියට තමන්ගේ ශිෂ්‍යයන්ට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා මොන මොහොතකවත් යම් කිසි කෙනෙක් මම විවේචනය කළොත් මගේ ධර්මයේ විවේචනය කළොත් මගේ සංඝයා විවේචනය කළොත් මගේ ශ්‍රාවකයන් විවේචනය කළොත් මොන මොහොතකවත් තරහක් ගන්නට එපා වෛරයක් ඇති කර ගන්නට එපා. ඒ වගේම
ඒ දේශනා කරපු කෙනා කෙරෙහි යම් කිසි වැරදි විදියට කල්පනා කරලා පහර දීමක් කරන්නට යන්න එපා. ඒ වගේම යම් කිසි කෙනෙක් මම වර්ණනා කරනවා නම් මගේ ධර්මයේ වර්ණනා කරනවා නම් මගේ ශ්‍රාවකේ වර්ණනා කරනවා නම් ආඩම්බර වෙලා කටයුතු කරන්නටත් එපා. ඒ කොටස් දෙකම ඔබගේ අධ්‍යාත්මික දියුණුවට බාධාක් වෙනවා. ඔබ තරහ අරගෙන විවේචනය කළා පහර දීලා කටයුතු කරා අධ්‍යාත්මික දියුණුවට බාධාවත් ඒ වගේම යම් කිසි විදියක තමන් සතුටටපත් වෙලා ආඩම්බරයටපත් වෙලා කටයුතු කරොත් ඒකත් තමන්ගේ අධ්‍යාත්මික දියුණුවට බාධාවක්. බලන්න කොච්චර ලස්සනද කියලා බ්‍රහ්මජාල සූත්‍රය කියවලා බලන්න. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කොහොමද තමන්ගේ ධර්මය අනුගමනය කරන්නේ මොන ආකාරයෙන්ද කියලා පැහැදිලි කරන ආකාරය. නමුත් අද වර්තමාන සමාජයේදී මේව බොහොම හොඳ ආදර්ශයක්. ඉතින් බොහෝ විට අද සමාජයේ අපි දන්නවා අපි ධර්ම දේශනා අපි නිතර දෙවිලි අහනවනේ. විවිධ විවිධ දේශකයන් වහන්සේලාගේ ධර්ම දේශනාවලට අපි සවන් දෙනවා. බොහෝ විට අපි ඒ දේශනාවලට සවන් දෙනකොට අපි මේ දේශනාවලට බැඳීමක් ඇති කරගන්නවා. සමහර විට බැඳීමක් ඇති කරගෙන ඒ හාමුදුරන්ගේ බණට විතරක් අපි සමහර විට යොමු වෙලා ඒ හාමුදුරන්ගේ බණ විතරක් අහනවා කියලත් අපිට අහන්න ලැබෙන සමාජයේ. ඉතින් එහෙම එතකොට එතනම සමහර විට බැඳීමක් නෙතිනේ. ඒක නිසා බොහෝ විට අපි උත්සාහ කරන්නට ඕන අපි අහන දේ කොහෙන් හරි අපි අහුවත් අපි ඒක පරීක්ෂා කරන්නට ඕන. පරීක්ෂා කරලා බලලා අපි ඒක වැදගත්කමක් තියෙනවා නම් ඒ වැදගත්කම ගන්නත් වැදගත්කමක් නැත්නම් ඒ වැදගත්කම නැති දේ අපි බැහැර කරන්න. ඒ විදිහට තමයි ධර්මය අපි ඉගෙන ගන්නට ඕන. ඒ වගේම පුරුදු කරන්නට ඕන. ඒ වගේම ධාරණයෙන් යුතුව ඒවයි කටයුතු කරන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් මෙහෙම කටයුතු කිරීම තුළින් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට අපිට ලඟ වෙන්න නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අපිට ලඟ වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. අනික් කාරණේ තමයි අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කල්පනා කරනකොට මා මුලදී කියපු ගාථාව විශේෂයෙන් මේදී වැදගත් වෙනවා. ඒ ගාථාවේදී මා සඳහන් කළේ බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය කිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ අවබෝධයෙන් තමන් ධර්මයේ අවබෝධයෙන් ලබාගත් එකක් නෙමෙයි. මේක කොහෙන්වත් උන්වහන්සේට ලැබිච්ච එකක් නෙමෙයිනේ. උන්වහන්සේ තමන්ගේම අවබෝධය. බුදුන්වහන්සේ සිද්ධාර්ථ ගෞතම බෝසත්ව කාලේ උන්වහන්සේ ධර්මය හොයාගෙන යනකොට ඒ ගියපු තැන්වලින් උන්වහන්සේ ලබා ගන්න පුළුවන් මේ බොහෝ දේවල් සම්පූර්ණ වශයෙන් උන්වහන්සේ ලබා ගත්තා. ඒක උන්වහන්සේ හොයන මාර්ගයේ නොවේ කියලා හිතුනම මේක මරණය කෙලවර කරන්නට නැත්නම් සංසාර ගමන කෙලවර කරන්නට පුළුවන් දෙයක් නොවේ කියලා කල්පනා කරනකොට උන්වහන්සේ අනිත් පැත්තෙන් හොයාගෙන යනවා මේ සසර ගමන කෙලවර කරන දුක නැති කරන මාර්ගය කොහෙද කියලා හොයාගෙන යනවා. ඉතින් එහෙම හොයාගෙන ගිහිල්ලා තමයි උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒ වගේම උන්වහන්සේ මේ සසර ගමනින් මිදෙනවා. එහෙම මිදිලා ඉවර වෙලා අනිත් අයත් මේ ගමනින් නැත්තම් මේ මහා ගෝර භයානක සංසාර ගමනින් මුදවීම තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අභිප්‍රාය වන්නේ, බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය වන්නේ. ඉතින් ඒ හැම බුදුරේවගේ ක්‍රමය වන්නේ ඒක තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම මේ ලෝකයේ මේ දුක නැති කිරීම මාර්ගය අපිට කියලා දීලා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කටයුතු කිරීම තමයි බුදු කෙනෙකුගේ ක්‍රමය. ඉතින් ඒ විලුවෙන් අපිට මාර්ගය සකස් කර දෙන්නට තමයි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ. වැසිලා තිබෙන සත්‍ය නැවත ඉස්මතු කළා අපිට පෙන්වලා දීලා මෙන්න මේක අනුගමනය කරන්න කියලා අපිට උන්වහන්සේ උගන්වා වදාරනවා. ඉතින් මේ උගන්වා වදාරන ඒ ධර්මයේ කාලයක් නැවතත් අප අතර විවෘතව පවතිනවා. ඊට පස්සේ ආයි ඒ විවෘතව පවතින සද්ධර්මය නැවතත් කාලයකදී වැහිලා යනවා. නමුත් සත්‍ය හැමදාමත්
විද්‍යමානයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනිකයන් මේ ලෝකේ පවතින සත්‍යය ඒක බුදු කෙනෙක් ඇතත් නැතත් මේ ලෝකේ හැමදාමත් පවතින සත්‍ය ඉතින් ඒ සත්‍ය වෙනුවෙන් තමයි නැත්තම් මේ සත්‍ය නැවත හොයාගෙන අපිට දේශනා කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉතින් ඒ පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයක් තුල අපට යම් කිසි ආකාරයකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්නට අවබෝධ කරගන්නට මේ ජීවිතය තුළම හැකියාව තිබෙනවා. ඉතින් මොන ආකාරයෙන් බැලුවත් දැන් අපි ජීවත් වෙන්නේ මහා භද්‍ර කල්පයක සමහර කල්පවල බුදුවරු ඇත්තේ නැහැ. සමහර කල්පවල එක බුදුවරයයි පහළ වෙන්නේ. දැන් මේ මහා භද්‍ර කල්පයේ හැටියට සලකන්නේ ඒකේ බුදුරන් වහන්සේලා පස් දිනක් පහළ වෙනවා. ඉන් හතර දිනක් දැන් පහළ වෙලා තිබෙන්නේ කපුසඳ කොණාගම කාශ්‍යප ගෝතම කියලා ඉදිරියට මෛත්‍රී බුදුහාමුදුරු පහළ වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ භද්‍රකල්ප මහා භද්‍රකල්පයේ ඉපදිච්ච අපට බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ලං වෙන්න ගොඩාක් පහසුකම් තිබෙනවා. ඒ වගේම අපි පින්වන්තයෝ මහා භද්‍රකල්පයක ඉපදින්න ලැබීම. ඉතින් ඒ විදිහට වෙලා තිබෙද්දී මහා භද්‍රකල්පයක අපි ඉපදිලා තිබෙද්දී මේ බොහෝ විට අපිට අද සමාජයේ මේ දකින්නට ලැබෙන මේ විලම්බිත දේවල් දකිනකොට පුදුම හිතෙනවා. ඉතින් ඒක තමයි සත්‍යයේ පැවැත්ම කියලා කියන්නේ. මේ සත්‍ය අවබෝධ කරගන්නට සත්‍ය මාර්ගයට එළඹෙන්නේ නැතුව විවිධ අන්දමේ විවිධ දේවල් ප්‍රකාශ කරමින් අනවශ්‍ය දේවල් ප්‍රකාශ කරමින් ඒ කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අදාළ ඒ සත්‍ය මාර්ගයට අවතීන වීමට බලපාන්නේ නැති සියලුම දේවල් ඒ කතා කරන්නේ. ඒ නිසා ඒවා පිටපස යනවට වඩා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕන. අපි මේ ඉහි පැවිදි කාටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒක අපිට මේ සසර ගමනින් නිදහස් වෙන්නට ලැබිච්ච පුදුම වාසනාවන්ත ඉගැන්වීමක්. ඒ ඉගැන්වීම අපි හැම වෙලාවෙම කල්පනා කරන්නට අපේ ජීවිතයට ලං කරගන්නට. අනිත් පැත්තෙන් බලනකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නැත්නම් බුදුන් වහන්සේගේ දේශනාව අපිට මේ ආමඳුරන් වහන්සේලාට විතරක් අනුගමනය කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් එහෙම කියලා නැහැ. සමහර අවස්ථාවල තිබෙනවා අපිට දකින්න ලැබෙනවා. මොකද දැන් රාහුල ආමඳුරෝ, පොඩි ආමඳුරෝ, ආනන්ද ආමඳුරෝ එහෙම අරන් ගිහලා බුදුරජාණන් වහන්සේ පැවිදි කරන එක ඇත්ත. නමුත් ඒ වගේම උන්වහන්සේගේ ශාසනයේ ද උද්ගසිතුමා ඉන්නවා. එතකොට දිඹිසාර රජතුමා, සුද්ධෝදන රජතුමා ඉන්නවා. එතකොට ඒ වගේම සෝවාන් ඵලයට පත් වෙච්ච දිඹිසාර රජතුමා, ඒ වගේම චත්තපාණී උපාසකයා, ඒ වගේම කුක්කුසාති රජතුමා, විසාකා උපාසක විසාකා සිටුතුමා, මේ ආදී අය අනාගාමි වෙච්ච අය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ. ඒ වගේම උද්ගසිතුතුමා සුද්ධෝදන රජතුමාත් අරහත්භාවයට පත් වෙච්ච අය. ඉතින් ඒ අය පැවිදි වුණේ නැහැ. ඒ නිසා පැවිදි වෙන්නම අවශ්‍ය නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තේරුම් ගන්නට. පැවිදීමේ යම් කිසි පහසුවක් තිබෙන එක ඇත්ත. නමුත් උන්වහන්සේ අපට උගන්වා වදාරලා තිබෙන ආකාරයට දැන් එක අවස්ථාවක් මට මතකයි මේ අහලත් සමහර විට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු කෙනෙක් මේ එතනත්ගේ නම මට හරියට මතක නැහැ මේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු කුජලයාට පුළුවන්කම තිබුණා මැරිච්ච කෙනෙකුගේ හිස් කබලට තට්ටු කළා එයා ඉපදුනේ කොහෙද කියලා කියන්නේ. ඉස්කබලට තට්ටු කළා මෙයා ඉපදුනේ කොහෙද කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දවසක් ඉස්කබලක් දීලා තැනත්තට කියනවා මේ ඉස්කබල කියන්නේ කියලා. ඒ ඉස්කබල කියන්නේ කොහොමද එයා තට්ටු කළ බැලුවට මේක කියන්න බෑ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒක කියන්න දැනගන්න ඕන නම් ඇවිල්ලා මේ මහාන වෙලා ප්‍රතිපත්ති පුරන්න කියලා. ඉතින් එම අවස්ථාවල බුදුහාමුදුරු උනන්දු කරලා තිනවා සමහර අවස්ථාවල පැවිදි වෙන්නට කියලා. නමුත් පැවිදි වෙන්නටම අවශ්‍ය වෙන්නේ නැහැ මේ සද්ධර්මය තේරුම් ගන්නට. මොකද එක එක්කෙනාගේ බුද්ධි මට්ටම සකස් වෙලා තිබෙන්නේ එක එක විදියට. පැවිදිුණයි කියලා බුද්ධි මට්ටම විතර සකස් වෙන්නේ නැහැ. පැවිදි නොවෙච්ච අය බොහෝ විට අද සමාජයේ සමහර විට ඉන්න පුළුවන්. පැවිදි නොවෙච්ච අය මාර්ග ඵල උපදවාගත්ත නැති වෙන්නේ නැහැ. සමහර බුදුරජාණන් වහන්සේ කියනෝනේ මගේ උන්වහන්සේ දේශනා කරනවා මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හතර කොටස
මගේ ධර්මය අනුව ජීවත් වෙනවා නම් මගේ ධර්මය අනුව කටයුතු කරනවා නම් ඒ අය මගේ ශාසනය කවදාවත් රහතන් වහන්සේලාගෙන් තොර වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒ නිසා උත්සාහ කරන්න ඕන හැම වෙලාවෙම උන්වහන්සේගේ දේශනාව අනුව යන්න. එතකොට අපි එහෙම ඒ දේශනාව අනුව යනකොට අපි කල්පනා කරනකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තියෙන්නේ. දැන් අපි උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ගත්තම දැන් සූත්‍ර පිටකේ විතරක්ම තියෙනවානේ සූත්‍ර 18000. විනේ ඒ දීගණිකා මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය අනුත්තර නිකාය බුද්ධක නිකාය ඔය ටිකේ විතරක් සූත්‍ර 18000 ගණනක් තියෙනවා. ඉතින් ওই සූත්‍ර 18000න් අපිට ওই සූත්‍ර 18000ම කියවන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. රහත් වෙන්න මොකද බුදුහාමරයන් කාලේ අස්සක මහණු රහත් වෙන්නේ ওই සූත්‍ර ඔක්කොම කියවන්නේ නෙවෙයි. අස්සක මහණු රහත් වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ඊට පස්සේ ඔක්කොම අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ওই ටික කියවම ඇති නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම් වෙලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පදනම් වෙලා තිබෙන ධර්මයක්. ඒ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන තමයි බුදුහාඳුරෝ අවුරුදු 45ක් තිස්සේම ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් කිකිරා ආමුණා මෙයාට ගැළපෙන විදිහට ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ කරුණ හේත අවස්ථාවල විවිධ දේවල් තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට උන්වහන්සේගේ ධර්මය අනුව අපි කටයුතු කරන්නට අපිට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවෙන් දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍යයත් ඒ වගේම චතුරාර්ය සත්‍ය හතරවෙනි සත්‍ය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කල්පවමනය කරන එකයි තමයි අපට සසර ගමන කෙටි කරගන්නට නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ප්‍රයෝජනවත් වන්නේ. ඉතින් අපි මෙහිදී කල්පනා කරලා බලන්නට ඕන මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය කිව්වම බොහෝ දෙනෙක් ඒක හරියට සමාජයේ බොහෝ අය ඒක තේරුම් අරගෙන නැහැ චතුරාර්ය සත්‍ය කියන එක. ඔය කියන අපි ඔය දෙනා අපි පොත්පත් කියවලා දැනගත්ත ලබාගත් දැනුමක් අපිට තියෙන්නේ අපි තාම රාත් වෙලාවත් සුවාන් වෙලාවත් නැහැ. ඉතින් අපිටත් තිබෙන්නේ අපිට හැබැයි මේක සත්‍යයි කියන එක නැවත වෙනස් වෙන්නේ නැහැ කියන එක තියෙනවා අපි තුල. දැන් අපේ රටේ තිසරණ සරණ හැමදාම යනවනේ පන්සිල් දෙන්න කලින් තිසරණේ ගන්නවා. තිසරණේ ගන්නේ චාරිත්‍රානුකූලව. චාරිත්‍රානුකූලව තිසරණේ ගත්තට එයා නියම බෞද්ධයෙක් වෙන්නේ නැහැ චාරිත්‍රානුකූලව ගත්තට. බෞද්ධ වීමකුත් නැහැ සාමාන්‍ය ක්‍රමයකට. කිසි කෙනෙක් බෞද්ධ කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි චාරිත්‍රානුකූලව අපි තිසරණේ ගන්නවා. නමුත් නියම තිසරණේ සමාදන් වෙච්ච කෙනා බවට පත් වන්නේ සෝවාන් මාර්ගඵලයට පත් වුණාන් පස්සේ ධර්මයේ දකින්න තියෙන්නේ තමයි. ඒ ධර්මයේ දැක්කයින් පස්සේ තමයි එයාට සැකේ නැති වෙන්නේ. තිසර කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තිබෙන සැකේ නැති වෙන්නේ එදාට. ඒ සැකේ නැති වුණායින් පස්සේ තමයි එයා නියම බෞද්ධයෙක් වන්නේ. ඉතින් උකුසාද රජතුමාට උගෙත් ඒකනේ. උකුසාද රජතුමා බුදුහාමුදුරුවෝ දැකලා නැහැ නේ කවදාවත්. බිම්බිසාර රජතුමාගෙන් අහගෙන තමයි බුද්ධාති රජතුමා රාජ්‍ය සියලු දේ අත්හැරලා දාලා මහමගට එන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැන හොයාගෙන යන්න. එහෙම යන ගමනේ අර මැටි බාජ්ජ හදන ස්ථානයකදී පුකුසාති රජතුමා එතන නවත්තන් ගන්න රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට දැකලා මේ තැනත්තාට විහිිත වෙන්න ඕන මේක මම හොයාගෙන එන කෙනෙක්. නමුත් මෙයාගේ ආයුෂ කෙටි හිට සමහර විට මෙයා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මෙතෙන්ට යනවා. ඉතින් උන්වහන්සේ එතෙන්දී ඒ ස්ථානයේ පහළ වෙලා උකුසාති රජතුමාගෙන් ප්‍රශ්න අහනවා. ඒ රාත්‍රී ගත කරන අතරතුර මම ධර්මයේ දේශනා කරන්නද කියලා. ඒ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්ත යම් තමයි උකුසාති රජතුමාට තේරෙන්නේ මේ මම හොයන බුදුහාමුදුරුවෝ නේද කියලා. ඉතින් එතකොට අවසානයේ බුදුන් දහම් සංගුණ සරණ ගිහිලා ඒ ධර්මයේදී ගොඩාක් කාලයක් ධර්මයේ පිළිපැදපු කෙනෙක්, ඒ නිසා බල භාවනා කරපු කෙනෙක්, ඒ නිසා තවත් මේ ධර්මය අහනකොට ඒ තමයි බලාපොරොත්තු වෙච්ච මාර්ගයට යොමු වෙලා ඊට පස්සේ තමයි පැවිද්ද ඉල්ලලා හිටින්නේ. ඉතින් පැවිද්ද ඉල්ලලා හිටීම් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ තැනත්තාට කියනවා පාත්‍රාසිවරු අරගෙන එන්නට කියලා. පාත්‍රාසිවරු හොයන්න ගියාම තමයි ගොඩෙක් ඉහලා මරණයටපත් වෙන්නේ. ඒ එතන කර්ම ශක්තිය බලන්නේ. ඒ වගේම ඒ එකට කරපු කර්ම සත්‍යයක් හතර දෙනෙක් කරපු කර්ම සත්‍යයක් ඒ එක්කෙනෙකුට බලනවා.
එවගේම තව තුන් දිනකට බලන්න මේ විදිහට. එකට හතර දිනක එකතු වෙලා කරපු කර්මයේ ප්‍රතිඵලය. ඉතින් ඒ ආත්ම භවයන්දි කරපු. ඉතින් ඒ විදිහට තිසරණ සරණ යෑමේදී ඉතාමත් වැදගත් වෙන්නේ අපි චාරිත්‍රානුකූල තිසරණ සරණ යන එක ඇත්ත ඒක අපි සාමාන්‍ය අපේ සම්ප්‍රදාය. ඉතින් නියම විදිහට තිසරණ සරණ යන්න නම් අපි අඩුම ගන්නේ සෝවාන් ඵලයටවත් පත් වෙන්න ඕන. ඉතින් සෝවාන් ඵලයට පත් වෙන්න අපි මොකක්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුගමනය කරන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුගමනය කරනවා කියන්නේ දුක දුක හට ගැනීම, එබැවින් දුක හට ගැනීමට හේතුව මොකද? දුක හට ගැනීමේ මොකද්ද මේ මාර්ගය? මාර්ගය ඒ කියන්නේ මේ මාර්ගයට කලින් තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට ඒ මොකද්ද දුක නැති කරන ක්‍රමය? මාර්ගයට පිළිපන්නට කලින් දුක නැති කරන ක්‍රමය. දැන් අපි පළවෙනි ආර්ය සත්‍ය ගත්තම ජාති දුක්ඛ ජරා දුක්ඛ ආදී වශයෙන් අපි කවුරුත් දන්න දුක තියෙනවා. අපි කවුරුත් එදිනදා ජීවිතයේ අත්විඳින දුක. උපදීම දුකයි, උපදින වෙලාවේ අම්මටයි උපදින එකට දෙන්නම දුකයි. උපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, ඒ වගේම මරණයට පත්වීම දුකයි. අනිකුත් සියලු දේවල්ම දුක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය දුක හැටියට ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා ඉක්වීම, ඒ වගේම අපි කැමති දේවල් කොච්චර දේවල් ලබන්න අපිට කැමැත්ත තිබෙනවාද, දකින් හැමදේම ගන්නට ඕන, අරයාට වැඩිම සම්පත් තියෙනවා නම් ඒකත් මට ළඟා කර ගන්නට ඕන, අම්මා ගාව ළමයි හතර පහ දෙනෙක් කියන පවුලක එකලම එක පොඩක් වැඩියෙන් දුන්නොත් එතන ගෝරි දා ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය ක්‍රමයේමනේ අපි සමාජ දකින්නේ. ඉතින් ඔය විදිහට ඒ සාමාන්‍ය දුක අපි අත්විඳිනවා මේ සංසාරේ. නමුත් අමාරු දුක තමයි පංච උපාදා නක්ඛන්දා දුක. මේ පංචස්කන්ධයේම දුකයි කියන එක තේරුම් ගැනීම තමයි ඉතාමත්ම අපහසුයි. ඉතින් මේ පංචස්කන්ධයේ දුකයි කියලා තේරුම් ගන්නට කාලයක් අවශ්‍යයි. ඒ වගේම විඤ්ඤාම අපේ ඥානය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි. පංචස්කන්ධයෙන් දුකයි කියලා තේරුම් ගන්න. ඉතින් ඒ දුක තේරුම් ගත්තයින් පස්සේ ඒකට හේතුව මොකද්ද කියන එක අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපිට දෙවෙනි ආර්ය සත්‍යයේදී දේශනා කරනවා. ඊළඟ තුන්වෙනි ආර්ය සත්‍යය එනකොට අපිට නිර්වාණය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. බොහෝ දේක් නිර්වාණය කියන එක තේරුම් ගන්නට නිෂේධාර්ථයෙන්නේ මේකට අපි හැම වෙලාවෙම වචන දෙන්නේ නිෂේධාර්ථය හැටියට නිර්වාණය වචන දෙන්නේ. ඊට වැඩි ක්‍රමයක් නැහැ. මොකද එතන ඉරහඳ ඇත්තේ නැහැ. ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි එකක්වත් ඇත්තේ නැහැ. ඉතින් අපි සියලුම ශාරීරියේ සියලුම දුක් කෙලවර කරන්නට අපි ගමනේ මේක මේ ගමනේදී දුක් කෙලවර කරනකොට අපි සියලුම බැඳීම් වලින් වෙන් වෙනකොට මේ සියලුම බැඳීම් නිසානේ, ආසාවන් නිසානේ එයයි වෙන් වෙනකොට අපිට එතෙන්දී අපි බලාපොරොත්තු වෙන මේ නිර්වාණ මාර්ගයට යොමු වෙන්නට හැකියාව තිබෙනවා. නිර්වාණ මාර්ගය කියලා අත් වශයෙන් කියන්නේ තණ්හක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ. තණ්හාව නැති කිරීම, දෝෂය නැති කිරීම, මෝහය නැති කිරීම. එතකොට ඒක තමයි අපි නිර්වාණය කියලා හඳුන්වන්නේ. ඉතින් අසංකත ධර්මයක් නිර්වාණය. ඉතින් ඒ தත්ත්වය ළඟා වෙන්නට අපි තුන්වෙනි ආර්ය සත්‍ය කොමද්ද කියන එක අපි කෙටියෙන් තේරුම් ගන්නට ඕන. ඉතින් තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ බොහොම ලස්සන, බොහොම විශාල විග්‍රහයක්. ඉතින් ඊට පස්සේ හතරවෙනි ආර්ය සත්‍ය තමයි මාර්ගය. ඒක තමයි ආර්ය ශ්‍රායික මාර්ගය. අපි විතරම කියනවා ආර්ය සත්‍ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියලා. ඉතින් එහෙම කියලා වැඩක් නෑ. අපි තේවිලින් කටයුතු කරන්නට ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. ඉතින් ඒක මේ භවයේදීම අපිට කරන්න පුළුවන්. අප සෑම දෙයක්ම කරන්න පුළුවන්. නමුත් මේ තාම මගෙත් අපි ඒක පිට නැතුවද දන්නේ නැහැ. තව පෙරම පුතක් පුරන්න ඕනද දන්නේ නැහැ. කොහොමනත් අපි මේ භවය තුළ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ භවය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේදී ආර්ය ශ්‍රාවක මාර්ගයේදී අපි සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී උතන මාර්ග තියෙනවා. අටක් තියෙනවානේ. ඔය අටේදී දැන් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ අපි වුරුදු කරේතු දේවල් මේ තුල අපිට
පැහැදිලි වෙනවා අපි පුරුදු කරනවා දැනුත් ඒවා අපි පුරුදු කරනවා තමයි සම්මා වාචා සම්මා කම්මන්ත දෙක අපි මේ ජීවිතේම පුරුදු කරන දේවල් නමුත් අපි හරියට ඒවා පුරුදු කරනවාද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ සම්මා වාචා කිව්වම බුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපානි බොරු නොකියව විතරක් නෙමෙයි අනිත් තුනත් කරන්න බෑ බොහෝ විට අනිත් ඒවා අපි අතින් ගිලිහිලා යනවා නේද ඉතින් අවස්ථා තියෙනවා ඉතින් ඒ වගේම පාරාතිපාත අදින්නාදාන කාමීසු මිච්ඡාචාර ඒ සම්මා කම්මන්ත හැටියට ඉතින් එතකොට සම්මා දිට්ඨිය හැටියට ගන්නකොට අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඉස්සෙල්ලා චතුරාර්ය දුක්ඛ සත්‍ය නම් දේ සත්‍ය නිරෝධ සත්‍ය හතරේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන ඊට පස්සේ අපි නික්කම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප නෛෂ්කර්මයේ පුරුදු වෙන්නට ඕන අත්හැරීම පුරුදු කරන්නට ඕන ඒක පුරුදු කිරීම තුලින් තමයි ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැටියට යහපත් ජීවිතයක් පවත් ගන්න පුරුදු වෙන්නට ඕන නමුත් යහපත් ජීවිතයක් පවත් ගන්න බොහෝ විට පුළුවන්කම ලැබෙන්නේ නැහැ අද සමාජයේ මේ තියෙන දේවල් දැක්කම ඉතින් දැන් ධර්ම දේශනාවට නියම කාලය දැන් අවසానයි තව කරුණ කීපයක් කියන්න තිබෙනවා මේ පින්කම ගැන ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාව සිද්ධ කරන්නට කඩේතු සිය දෙනාට පින්වාරය මොදනා කරන්නට ඕන ඒ නිසා මෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා වූ සීල් මාන සංසයන්ගේ බලයෙන් මේ සීළු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසත් ඒ වගේම මේ ජීවිතයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ යතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසත් මේ මුතුම් වූ ධර්ම කරුණු හේතු වේවා आकाशट्ठा च गुम्मट्ठा देवा नाग महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठा च गुम्मट्ठा देवा नाग महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु मम शरणं दै अद धर्म देशनावे विशेष बलापुरुत्तु कीपयक् तिबेनवा ධර්ම දේශනාව සිද්ධ කරන්නට කටයුතු කළ මේ රෂල් පෙරේරා මහත්මිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ තමගේ දයාබර මෑණියන් මීට වසරකට කලින් අභාප්‍රාප්ත වන දෙවිච්ච පීඑම් කුසුමාවතී මාතාවට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම කී මාටින් පියතුමාන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම කොඩිහාමිනේ ආත්තම්මාට පින් අනුමෝදන් කරන්නට WK ගුණදාස පෙරේරා එරෂල් පෙරේරා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම අකාලේ නියගිය අනුරාධා ඉරෝචිණී දියණියට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම මේ බොහොම ප්‍රිය කරපු කෙනෙක් අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මහින්පාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම නාඋන්නේ හරිය ධම්ම මහින්පාණන් වහන්සේට බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම නාහිමියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම යුද බිමේදී ඝාතනය වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කුබ්බායකඩුව අනුවිරුවන් සහ හසලක ගාමිණී අනුවිරුවාට ඒ වගේම රට බේරා ගැනීමේ ක්‍රියාවලියේදී දීපිදු සියලුම අනුවිරුවන්ට පින් අනුමෝදන් සිද්ධ කරන්නට ඒ වගේම පහත් සඳහන් සැමට සිත ප්‍රාර්ථනා කරන්නටත් එත්මිය බලාපොරොත්තු වෙනවා මෞබිමේ ආරක්ෂා වෙනුවෙන් කැප කළ මහා කැපවී කටයුතු කළ මහා සංඝරත්නයට විශේෂයෙන් ආශිර්වාද කරන්නට විශේෂයෙන් උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් විශේෂයෙන්ම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා ඒ වගේම එතුමියගේ දයාබර දුවණිය වන එම්මා දුව සහ පිලිප් බෑන ඇතුළු ඒ දරු දෙපළට ආශිර්වාද කරන්නටත් ඒ වගේම මේ මුණුපුරන්ට ආශිර්වාද කරන්නට සෙඩ්රික් පුතා සහ කොලින් ලේලියට ආශිර්වාද කරන්නට ඒ වගේම සෑම කටයුත්තකදීම උදව් උපකාර කරන කල්න මිත්‍ර වූ රංජන් බණ්ඩාර මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරන්නට කියලා විශේෂයෙන්ම විශාල පෙරේරා මහත්මිය සඳහන් කර තිබෙනවා එතුමා එතුමියගේ මේ පින්කම වෙනුවෙන් පැමිණලා කටයුතු කරපු සහභාගී වෙච්ච සියලු දෙනාටම
ආශිර්වාද කරන්නට කියලා ධර්ම දේශනාවට සහභාගී වෙච්ච සියලු දෙනාටම ආශිර්වාද කරන්නට කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ මුතුම ධර්ම දේශනාවෙන් ආශිර්වාද බලයෙන් ඒ සඳහන් කළ සියලු දෙනාටම පරලෝ සැප ලැබේවා. ඒ වගේම සසර සැප කියලා මුතුම නිර්වාණ අවබෝධය පිණිස මේ මුතුම ධර්ම දේශනය හේතු වේවා, වාසනාව වේවා, නිවන් පිණිසම වේවා.